සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඔහු ඉදිරිපත් කරන අදහසක් අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් හමුදා පුහුණුව සඳහා යොමු කරන්න ඔවුන් යෝජනා කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවට ඔවුන් යෝජනාවක් ගේන්න සූදානම් වෙනවා කියන අදහස ඔහුගේ පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔහු කියනවා මේකේ ඔහුගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ විශේෂම විනයගරුක, ඒ වගේම නීතිගරුක, ඒ වගේම කෙලින් වැඩ කරන්න පුළුවන්, ඒ වගේම ඇස් දෙක බලාගෙන හරියට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් නායකත්ව ගුණාංග පිරිසක් බවට පත් කරගන්න අවශ්‍යතාවය තියෙන නිසා තමයි මේ හමුදා පුහුණුව යෝජනා කරන්න කියලා ඔහුගේ පැත්තෙන් ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපි දන්නවා ලෝකේ රටවල් කීපයක්ම තියෙනවා අද වෙද්දි විශේෂයෙන්ම හමුදා පුහුණුව අනිවාර්යයක් බවට පත් වෙලා තියෙන එක අපි දන්නවා ලෝකේ තියෙනවා. හැබැයි අපි ඒවා අධ්‍යයනය කරද්දී අපිට දැකින දේ තමයි ඒවා මේ ඊයේ පෙරේදා මොනවාරි හදිස්සිය මතක් වෙලා දාපුවට වඩා ඓතිහාසික තත්ත්වයක් ඇතුලේ තමයි එවැනි රටවල් එවැනි තීරණවලට ගිහිලා තියෙන්නේ. විශේෂයෙන්ම ආක්‍රමණික සමයන්වල, ඒ වගේම මුළු රටම යුදමේ තත්ත්වයක් සඳහා සූදානම් කරන්න විච්ච තියෙන තත්ත්වයක් ඇතුලේ තමයි ගොඩාක් රටවල් විශේෂයෙන්ම හමුදා පුහුණුව අනිවාර්යයක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් ඇතුලේ තමයි, එවැනි ඓතිහාසික වටපිටාවක් ඇතුලේ තමයි ලෝකේ රටවල් මේ හමුදා පුහුණුවක් තරුණතරුන්ට දෙන්න ඕනේ කියන එක යෝජනා කරගෙන තියෙන්නේ. අපි දැක්කා අපේ ලංකාව ඇතුලේ 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය ඇතුලේ වුණත් අඩුම තරමේ මේ පාලනය කරපුම සමහර නායකයන් තමයි මාරුවේ මාට පාලනය කරේ. හැබැයි ඔවුන්ගේ පැත්තෙන්වත් 30 අවුරුදු යුද්ධයක් ඇතුලේ දෙවැන්ත යුදමේ වටපිටාවක් කියන තත්ත්වයක් ඇතුළේත් අඩුම තරමේ තරුණ තරුණයන්ට හමුදා පුහුණුව සඳහා දේවල් යෝජනා කරේ නැහැ. ඉතින් ඒක නිසා අපි දකින දේ තමයි මේක අතර බරපතල දේශපාලන කරුණක් තියෙනවා කියලා. මොකද අපි විශ්වාස කරනවා විශේෂම සමාජවාදී තරුණ සංගමයේ විදිහට, ඒ වගේම රටට ආදරය කරන තරුණ තරුණ විදිහට අපි විශ්වාස කරනවා අපේ රටට, අපේ රටේ තරුණ තරුණයන්ට ඕනකම තියෙන්නේ හමුදා පුහුණුවක් නෙමෙයි කියන. මොකද අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම හමුදාවේ සහ හමුදාමේ කටයුතු, හමුදාමේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි එම ආයතන, එම ව්‍යුහයන්, එම නීති පද්ධති, ඒ වගේම එහි ආචාර ධර්මයන් සියල්ලම හැදිලා තියෙන්නේ ඒ යුදමේ වටපිටාවක් සහ හමුදාමේ අවශ්‍යතාවයක් සඳහා තමයි. හැබැයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය තරුණ තරුණිය ඔවුන් මුණ ගැහෙන්න ඕනකම තියෙන අපි විශ්වාස කරන්නේ මේ හමුදාමේ පුහුණුවකට ඔවුන් සූදානම් වෙන්න ඕනේ කියලා. මොකද අපි හිතනවා රටේ තරුණ තරුණිය මිනිසුන් ඔවුන්ගේ පළමු කාර්යභාරය නැත්තම් ඔවුන් වුණු වෙන්න ඕව යොමු කරන්න ඕනේ පළවෙනි දේ තමයි මිනිහෙකුට මිනිහෙක් ආදරය කරන තැනකට තමයි මිනිස්සු ගේන්න ඕනකම තියෙන්නේ. ගෑණියෙක් පිරිමියෙකුට ගරු කරන නැත්තම් ආදරය කරන, පිරිමියෙක් ගැහැණියෙකුට ගරු කරන නැත්තම් ආදරය කරන තැනකට තමයි මේ සමාජෙ ගේන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම තමන් කවුරු හෝ වගකීමක් ගන්නවා නම් ඒ වගකීමට වග කියන, ඒ වෙනුවෙන් වගකීම් සහගත වැඩ කරන තරුණයක් බවට තමයි පත් වෙන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම පරිසරයට, ගහකොළට, ඒ වගේම සතාසිව්පාවට, මිනිස්සුන්ට වගේම ඔවුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන ඒ ආදරේ, කරුණාව දෙන්න පුළුවන් තරුණයෙක් බවට තමයි පත් වෙන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා ඇත්තටම රට හදන්න ආදරය කරන, රටට අවංකව ආදරය කරන තරුණ තරුණිය පිරිසක් තමයි අපි හිතනවා නිර්මාණය කරන්න ඕනකම තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ මේ හමුදා පුහුණුව ඇතුලේ මෙන්න මේ අපි කියන ගුණාංග ඇතුලේ ඉන්න පිරිස් නිර්මාණය කරන්න පුළුවන් සහ මේකේ නිර්මාණය වෙයි කියන ඒ මිත්‍යාවේ අපේ පැත්තෙන් අපි කිසිසේක නැහැ.